දැන් ප්‍රශ්න පත්‍රය දෙවෙනි කොටස සාකච්ඡා කරමු. දෙවෙනි කොටසේ ප්‍රශ්න හතක් තියෙනවා. ඒකෙන් පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම කරන්න ඕන. ඒ වගේම තව ප්‍රශ්න හතරක් තෝරගන්න ඕන. ඒ ප්‍රශ්න හතරත් එක්ක මුල් ප්‍රශ්න පහක් වල කරන්න ඕන. පළවෙනි ප්‍රශ්නේ අනු කොටස් 10ක් තියෙනවා. එක ප්‍රශ්නයකට ලකුණු දෙක ගන්න හම්බෙනවා. අනිත් ප්‍රශ්නවල එක ප්‍රශ්නයක අනු කොටස් 3 ගන්න තියෙනවා. මුල් ප්‍රශ්නයකට ලකුණු 10 ගන්න ඒ වගේ හම්බෙනවා. අපි දැන් පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස සාකච්ඡා කරමු. පළවෙනි ප්‍රශ්නේ තමා කතුවරයාගේ ආරක්ෂාව සැලසීම පිණිස වෙනත් නාමයකින් ඉදිරිපත් කර ඇති බයිබල් ග්‍රන්ථ දෙක ලියන්න. මේකෙදී අපිට පළවෙනි පොතේදී අපි ද්විතීය සම්මත ග්‍රන්ථ ගැන ඉගෙන ගන්නවා. ඒ වගේම බයිබලයේ පොත් පිළිබඳව අපි කතා කරනවා. මෙහිදී අපි ඉගෙන ගන්නවා කතුවරයාගේ නාමයෙන් දක්වා නැති ඔහු අතින් ලියවුණු වෙනත් නාමයකින් දක්වලා තියෙන පොත් අපි බයිබලයේ ඉගෙන ගන්නවා. එහෙම පොත් දෙකක් තියෙනවා. එකක් තමයි දානියෙල්, අනිත් පොත එලිදරව්. මේකෙදී අපි දකිනවා එලිදරව් පොතේ ලියලා තියෙන ශුද්ධව ජහන්තුමා විසින්. නමුත් ඒකට එලිදරව් කියලා වෙනත් නාමයකින් හඳුන්වලා තියෙනවා. දෙවෙනි ප්‍රශ්නේ තමා ශ්‍රී ලංකාවට සේවය කිරීම සඳහා ධර්ම දූතවරු එවන ලෙස පෘතුගීසීන්ගෙන් ඉල්ලූ රජතුමා හා ඔහුගේ රාජධානිය ලියන්න. අපි පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි පාලන කාලයන් ගැන කතා කරනවා. එහිදී පෘතුගීසි පාලන සමයේදී කෝට්ටේ රාජධානියේ රජකල හත්වන බුවනෙක රජතුමා විසින් බුවනෙක බාහු රජතුමා විසින් පෘතුගීසින්ගෙන් ඉල්ලා තියෙනවා ධර්ම දූතවරුන් එවන ලෙසට. ඒ අනුව දෙවෙනි ප්‍රශ්නෙට පිළිතුර හත්වන බුවනෙක බාහු රජතුමා කෝට්ටේ රාජධානිය. තුන්වෙනි ප්‍රශ්නය ශුද්ධෝ මැක්ස්මිලියන් ගෝල්වේ පියතුමාට දර්ශනය වූ දේව මාතාවගේ දෑතෙහි වූ රතු හා සුදු අටුණු දෙකෙහි අර්ථයන් දෙක වන්නේ. මේකදී අපි 23 වෙනි පාඩමේදී මරිය බැතිය ගැන ඉගෙන ගන්නවා. ඒකෙදී මරියතුමි දර්ශනය වෙච්ච විවිධ අවස්ථා ගැන අපි කතා කරනවා. එතකොට මෙම අවස්ථාවේදී කෝල්වේ පියතුමා හට දර්ශනය වූ දේව මාතාවන්ගේ දෑතෙහි රතු හා සුදු අටුණු දෙකක් අතතිව ඔහු දර්ශනය දුටුවා. එම රතු හා සුදු අටුණු දෙකේ අර්ථය වන්නේ වෘත්ත ශුද්ධිය හා ප්‍රාණ පරිත්‍යාගී ජීවිතය. හතරවෙනි ප්‍රශ්නය ස්වාමීන්ගේ ආත්මයානන් පරීක්ෂා කරන්නට ඔබ දෙපළ එකඟ වූයේ කෙසේද? පේදුරුතුමා විසින් විමසන ලද මෙහි ඔබ දෙපළ ලෙස දක්වන්නේ කවුරුන්ද? අපි ඉගෙන ගන්නවා කෙසසහන්සේ කාලයේදී සියල්ලන් පොදු ජීවිතයක් ගත කළ බව. එහිදී තමන්ටම කියලා ඔවුන් වස්තුවක් තබා ගත්තේ නැහැ. ඔවුන්ගේ තමාගේම තියෙන වස්තු පොදු බවට පත් කරගෙන සිටියා. එහිදී අනනිය සහ සප්පිරා ඔවුන් සතු දේපල විකුණා. එහි මුදල ජෙසුස්වහන්සේගේ සභාවට කැප කරන්න ඔවුන් එකඟ වුණා. නමුත් ඔවුන්ගේ අතට මුදල් ලැබීමෙන් පසු ඔවුන්ට ඒ මුදල් පිළිබඳව තණ්හාවක් ඇති වුණා. ඒ නිසා ඔවුන් යම් ප්‍රමාණයක් සංගවගෙන එක ප්‍රමාණයක් පමණයි ජෙසුස්වහන්සේගේ සභාවට දෙන්නේ. එහිදී පේදුරුතුමා ඔවුන්ගේ මෙම ප්‍රශ්නය අසනවා. මෙහිදී ප්‍රශ්නය අහන්නේ අනනිය සහ සපීරාගේ. හතරවෙනි ප්‍රශ්නෙට පිළිතුර අනනිය සපීරා. පස්වෙනි ප්‍රශ්නය දිව්‍ය පූජාවේ දේව වාක්‍ය පිළිවෙතෙහි පළමු කොටස් දෙක වන්නේ. අපි සාමාන්‍යයෙන් දේව පූජාවදී කොටස් දෙකක් ගැන කතා කරනවා. ඒ කොටස් දෙක තමයි පළමුවන දේව ප්‍රකාශය හා පිළිතුරු ගීය. හයවෙනි ප්‍රශ්නය සෙබදිහා ශලුමිගේ පුත්‍රයන් දෙදෙනා වන්නේ. අපි ඉගෙන ගන්නවා මේ ජෙසුස්වහන්සේගේ ගෝලයන් ජෙසුස්වහන්සේගේ ශ්‍රාවකයන් පිළිබඳව ඉගෙන ගද්දී ජාකොබ්තුමා හා ජොහන්තුමා ගැන ඉගෙන ගන්නවා. ඔවුන්ගේ මව සහ පියා වන්නේ සෙබදිහා ශලකොබ් හා ශුද්ධව සභා මාතා විසින් නම් කර ඇති ජනවන්දනා සමයේ මනස්ථාප කාල දෙක වන්නේ. ශුද්ධ සභා විසින් ජනවන්දනා සමයේදී මනස්ථාප කාල දෙකක් දක්වලා තියෙනවා. ඒ කාල දෙක තමයි ආගමන කාලය හා චතාරික කාලය.
අටවෙනි ප්‍රශ්නය ගිහි දූත සේවය පිළිබඳ උගන්වන ලබන විශ්ව සභා ලේඛන දෙකක් නම් කරන්න. මේකෙදී අපි ගිහි දූත සේවය පිළිබඳ ඉගෙන ගන්න පොත් විශ්ව සභා ලේඛන කිහිපයක් තියෙනවා. ඒ අතරින් වල ලියන්න පුළුවන් කතෝලික සභා ධර්ම උපදේශය ජාතීන්ගේ ආලෝකයේ ග්‍රන්ථ ගැන වල ලියන්න පුළුවන්. එතකොට 9වෙනි ප්‍රශ්නය මැවීම පිළිබඳව දෙවන කතාවට අනුව මිනිසාට පැරවෙන වගකීම් දෙකක් වන්නේ. මේකෙදී මැවීම පිළිබඳ දෙවෙනි කතාව පිළිබඳ අපි ඉගෙන ගන්නවා. 18වෙනි පාඩමේදී අපි ඉගෙන ගන්නවා පරිසරය සුරැකීම පිළිබඳව. ඒකෙදී අපි මැවීමේ කතා දෙකක් පිළිබඳව කතා කරනවා. මැවීම පිළිබඳ පළමු කතාව හා මැවීම පිළිබඳ දෙවෙනි කතාව කියලා. ඒකෙදී මැවීම පිළිබඳ දෙවෙනි කතාවට අනුව මිනිසාට කාර්යයන් දෙකක් පැවරෙනවා. ඒ කාර්යයන් දෙක වන්නේ වගා කිරීම සහ රැක බලා ගැනීම. 10වෙනි ප්‍රශ්නය ශුද්ධ වූ සභා ශික්ෂා පාද්‍ය රැකීම තුළ තහවුරු කරන දේව ප්‍රසාද නිධාන දෙක වන්නේ. අපි 21වෙනි පාඩමේදී ඉගෙන ගන්න ශුද්ධ සභා ශික්ෂා පාද පිළිබඳව. ඒකෙදී අපි එම ශික්ෂා පාද රැකීම පිළිබඳව කතා කරන විට ඒව තහවුරු කරන දේව ප්‍රසාද නිධාන දෙකක් පිළිබඳව කතා කරනවා. ඒ ප්‍රසාද නිධාන දෙක තමයි දිව සප්‍රසාදය හා පාපොච්චාරණය. 2වෙනි ප්‍රශ්නේ පළවෙනි එක මුල් කිතුන සභා ලක්ෂණ දෙකක් වන්නේ. අපි ඉගෙන ගන්නවා ජේසුස් වහන්සේගේ කාලයේ තමා මුල් කිතුන සභාව කියලා අපි හඳුනාගන්න. එහිදී ජේසුස් වහන්සේගේ කාලයේ මුල් කිතුන සභාවේ ලක්ෂණ හතරකින් සමන්විත වුණා. ඒ හතරෙන් දෙකක් වල ලියන්න පුළුවන්. ඒ ලක්ෂණ හතර තමා ඉගැන්වීම, රොටි කැඩීම, සහභාගිකම හා යාඥා කිරීම. 2වෙනි ප්‍රශ්නේ 2වෙනි අනු කොටස තමා උපස්ථායකින් තෝරා ගැනීමේදී සලකා බැලූ ප්‍රධාන ගුණාංග තුනක් වන්නේ. අපි 16වෙනි පාඩමේදී ඉගෙන ගන්නවා පැවිදි දිවිය ගැන. ඒකෙදී උපස්ථායකින් තෝරා ගැනීමේදී ඔවුන් පිළිබඳව ඔවුන්ට තිබිය යුතු කරුණු පිළිබඳ සලකා බලනවා. එම ගුණාංග තුනක් වාර ලියන්න පුළුවන්. එකක් තමයි යහපත් දිවි පෙවතක් ගත කිරීම, ශුද්ධාත්මයන්න්ගෙන් පූර්ණ වීම හා ප්‍රඥාවෙන් පූර්ණ වීම. 3වෙනි අනු කොටස අභිවෘද්ධි ආලේපය තුල ශුද්ධාත්ම බලය ලැබූ ඔබට කිතුණු විශ්වාසය වෙනුවෙන් සාක්ෂි දැරිය හැකි අවස්ථා පහක්. අපි 12වෙනි පාඩමේදී ඉගෙන ගන්නවා ප්‍රසාද ස්නාපනය හා අභිවෘද්ධි ආලේපය පිළිබඳ. මේකෙදී අහන්නේ අභිවෘද්ධි ආලේපය තුළ ශුද්ධාත්ම බලය ලැබූ ඔබට කිතුණු විශ්වාස වෙනුවෙන් සාක්ෂි දැරිය හැකි අවස්ථා. අපි අභිවෘද්ධි ආලේපය තුළින් ශුද්ධාත්මයන් වහන්සේගේ බලය ලබා ගන්නවා. එම බලය සමග අපිට කිතුණු විශ්වාසය වෙනුවෙන් සාක්ෂි දැරිය හැකි අවස්ථා ගොඩක් තියෙනවා. ඒ අතරින් ඔයාලට හිතලා යම් යම් දේවල් ලියන්න පුළුවන්. ඒ වගේම මම කරුණු කීපයක් කියන්න. එකක් තමයි දිව්‍ය පූජාවට භක්තියෙන් සහභාගී වීම, ශුද්ධ වූ බයිබලය අනුසාර යහපත් ජීවිතයක් ගත කිරීම, දේව වචනේ නොදන්නා අයට කියා දීම, තම යුතුකම් හා වගකීම් ඉටු කිරීම, තම ප්‍රසාද ස්නාපනයේ කැඳවීම ඉටු කිරීම. මේකෙදී අපිට දිව පූජාවට භක්තියෙන් සහභාගී වෙන්න පුළුවන්. ඒ කියන්නේ පවිත්‍ර සිතකින් අපිට දිව පූජාවට සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම ශුද්ධ බයිබලය අනුසාරයෙන් යහපත් ජීවිතයක් ගත කරන්න පුළුවන්. අපිට ශුද්ධ බයිබලයෙන් ගොඩක් යහපත් දේවල් කියනවා. ඒ වගේම දසපන්නත අපිට අනුසාර කරගන්න පුළුවන්. ඒකදී අපි නොකළ යුතු දේවල් පිළිබඳවත් කළ යුතු දේවල් පිළිබඳව ජිස්සහන්සේ උගන්වනවා. ඒ නිසා අපිට ශුද්ධ බයිබලයේ දසපනත අනුසාරය කරගෙන යහපත් ජීවිතයක් ගත කරන්නත් පුළුවන්. ඒ වගේම දේව වචනේ නොදන්න අයට කියා දෙන්න පුළුවන්. සමහරක් අය සිටිනා ජිස් වහන්සේ ගැන දන්නේ නැති අය, ඒ වගේම වැරදි මතයක සිටින අය ඔවුන්ට දේව වචනේ තුළ තිබෙන සැබෑ දේ කියලා දෙන්න අපිට පුළුවන්. ඒ වගේම තම යුතුකම් හා වගකීම් ඉටු කිරීම. මේකෙදී අපිට යුතුකම් හා වගකීම් හැටියට අපිට අපි සහෝදරියක් විදිහට, අපි දරුවෙක් විදිහට, අපි යහළු ඉහළෙක් විදිහට අපිට යම් යුතුකමක් හා වගකීමක් තියෙනවා. ඒ දේ අපිට ඉටු කරන්න පුළුවන්. 3වෙනි ප්‍රශ්නේ පළවෙනි අනු කොටස මා හැර අන් දෙවි කෙනෙකු නුඹට නොසිටිය යුතුය.
යන පනතට පදනම් වී ඇති දේව ධාර්මික ගුණ දෙකක් නම් කරන්න. මේකෙදි අපි අටවෙනි පාඩමේදී සීනයි ගිවිසුම ගැන කතා කරනවා. ඒ කියන්නේ අපි දස පැනත ගැන කතා කරනවා. ඒකෙදි අපි 50 10 පිළිබඳව කතා කරනවා. ඒ 10න් පළවෙනි පනත අපිට දක්වන්න පුළා මාහැරාන් දෙවි කෙනෙකු නොඹට නොසිටිය යුතුයි. මේ පනතට පදනම් වී ඇති දේව ධාර්මික ගුණ දෙකක් අපිට ලියන්න පුළා. ඒ ගුණ දෙක තමයි විශ්වාසය බලාපොරොත්තු සහ ප්‍රේමයත් අපිට ලියන්න පුළුවන්. ඉවෙනි අනු කොටස කතෝලික සභා ධර්මෝපදේශයට අනුව දේව ප්‍රේමයට විරුද්ධ පාප තුනක් වන්නේ. අපිට මේකෙදි ලියන්න පුළුවන් කතෝලික සභා ධර්මෝපදේශයට අනුව දේව ප්‍රේමයට විරුද්ධව කරන පාප කිහිපයක්. එකක් තමා දේව ආදරයෙන් පිළිබඳ මෙනෙහි නොකිරීම, දේව ප්‍රේමයට ප්‍රතිචාර නොදැක්වීම, දිව්‍යමය වූ යහපතින් කෙනෙකු වැළැක්වීම, උඩගුවෙන් දෙවියන් වහන්සේව ප්‍රතික්ෂේප කිරීම. ඒ වගේම තුන්වෙනි කොටස තුන්වෙනි ප්‍රශ්නය ඉරුදෙන ශුද්ධවත්ත ගත කිරීම සඳහා ඔබට කළ හැකි දේවල් මේකේ තියෙන තුනක් කියලා තුනක් නෙමේ පහක් ලියන්න ඕන. එකක් තමා දිව්‍ය පූජාවට නිසි සූදානමකින් සහභාගී වීම, දිව්‍ය පූජාවට භක්තියෙන් සහභාගී වීම, වෙනත් දිනයන්ට වඩා යාඥා කිරීම, රෝගීන් බැහැ දැකීමට යාම, ශුද්ධ ලියවිල්ල කියවීම. මේකෙදි අපිට ඉරුදින ශුද්ධවත්ත ගත කිරීමට අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් කරන දේවලුත් තියෙනවා. ඒ අතරින් අපිට ඕනෑම කරුණු පහක් ලියන්න පුළුවන්. දිව්‍ය පූජාවට නිසි සූදානමකින් සහභාගී වීම. ඒ කියන්නේ දිව්‍ය පූජාවට අපි නිසි ලෙස ආත්මිකව මෙන්ම ශාරීරිකවද යහපත් සූදානමකින් සහභාගී විය යුතුය. එම යහපත් භක්තියක් ඇතුව දිව්‍ය පූජාවට සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම අපි වෙනත් දිනයන්ට යාඥා කරනවට වඩා ඉරුදුන අපිට ඊට වඩා වැඩිය යාඥා කරන්න පුළුවන්. ඒ වගේම ඒ දවසේදී රෝගීන් බැහැ දැකීමට යාම, ඒ වගේම ඔවුන්ගේ දුක සැප බෙදාගන්නේ, ඒ වගේ පුණ්‍ය ක්‍රියාවල යෙදෙන්නත් පුළුවන්. ඒ වගේම ශුද්ධ බයිබලය කියවීමත් කරන්න පුළුවන්. ඒ වගේම අපිට දෙමව්පියන්ට හා අන් අයට සහාය වීම. අපේ ගෙදර දෙමව්පියෝ වැඩිහිටියන් සහෝදර සහෝදරියන් ඔවුන්ට උදව් කිරීම, ඔවුන් සමග සහයෝගයෙන් කටයුතු කිරීම කරන්න පුළුවන්. ඒ වගේම පවුල තුළ එකමුතුව කටයුතු කිරීමත් කරන්න පුළුවන්. හතරවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස බලමු. සර්පයා ඒවට පවසන ලෙස උයන මැද ඇති ගසින් ගෙඩි කෑමෙන් අත්වන ඉරණම් තත්ත්ව දෙකක් වන්නේ. අපි 6වෙනි පාඩමේදී ඉගෙන ගන්නවා මිනිසා පාපයට වැටීම පිළිබඳව. ඒකෙදී සර්පයාට කීකරු වීම නිසා ඒවට හොඳ නරක දැනගැනීමේ, ඒ වගේම ඇස් පෑදීමද ඇති වුණා. මේ නිසා හතරෙන් ප්‍රශ්නේ පළවෙනි කොටසේ පිළිතුරු ලෙස අපිට දක්වන්න පුළුවන් ඇස් පෑදීම, දෙවියන් වහන්සේට සමාන වීම, හොඳ නරක අවබෝධ වීම යන තුනෙන් ඔයාලට දෙකක් ලියන්න පුළුවන්. ඒ වගේම දෙවෙනි ප්‍රශ්නේ තමයි දෙවියන් වහන්සේ ඒවට දුන් දඬුවම් තුන වන්නේ. මේකත් අපි 6වෙනි පාඩමෙන් ඉගෙන ගන්නවා මිනිසා පාපයට වැටීම පිළිබඳව. සර්පයාට කීකරු වීම නිසා ඒවටද සර්පයාටද ආදම්ටද දඬුවම් ජෙස්සහන්සේ විසින් නියම කරා. ඒ අතරින් ඒවට දඬුවම් තුනක් දුන්න. ඒ දඬුවම් තුන වල ලියන්න පුළුවන්. ඒ දඬුවම් තුන තමයි නොඹේ ගැබ් ගැනීමේ වේදනාව බොහෝසේ වැඩි කරන්නෙමි. විලිරුදා ඇති නුඹ දරුවන් ප්‍රසූත කරන්නෙමි. සැමියාට ආදරය කළද ඔහු ඇයව පාලනය කරන්නේ. මේ තුන වලට ලියන්න පුළුවන්. ඒ වගේම තුන්වෙනි ප්‍රශ්නේ තමයි නව යොවුන් වියේ පසුවන ඔබ ෘචිකත්වයන් දක්වන අංග පහක් පහත දැක්වේ. ඒ එක් එක් අංගෙහි යහපත් අයහපත් ප්‍රතිඵල හෝ භාවිත කළ යුතු ආකාරය කරුණු එක බැගින් කරුණු පහකින් විස්තර කරන්න. ඒ පරිගණකය, බී අන්තර්ජාලය, සී ජංගම දුරකථනය, ඩී මුහුණු පොත, ඊ විලාසිතා. මේකෙදි ඔයාලා ප්‍රශ්නේ තේරුම් ගන්න ඕන. ප්‍රශ්නේ තියෙන්නේ යහපත් අයහපත් ප්‍රතිඵල හෝ භාවිත කළ යුතු ආකාරය එක කරුණ බැගින්
කරුණ පහකින් විස්තර කරන්න කියලා. ඒ කියන්නේ එකකට එක කරුණ ගානේ ඒකේ යහපත් අයහපත් හෝ භාවිත කළ යුතු ආකාරය පිළිබඳ දක්වන්න ඕන. අපි මේකෙදි පරිගණකය ගැන බලමු. පරිගණකය අපිට භාවිත කරන්න පුළුවන් නේ දැනුම දිනු කරගන්න භාවිත කරන්න පුළුවන් අපේ තියෙන තොරතුරු ඒව ගබඩා කරගන්න පුළුවන් සංරක්ෂණය කරගන්න පුළුවන් ඒ පිළිබඳව ඔයාලට දක්වන්න පුළුවන් ඒ වගේම භාවිත කළ යුතු ආකාරය දක්වනවා නම් ඒ පිළිබඳව දක්වන්නත් පුළුවන් ඒ වගේම අන්තර්ජාලය අන්තර්ජාලය මගින් අපිට විශ්වය දැනුම අපිට අත ළඟට ගන්න පුළුවන් ඒ වගේම අපි නොදන්න දේවල් සොයා ගන්න අපිට අන්තර්ජාලය භාවිත කරන්න පුළුවන්. ඒ වගේම දුරකථනය. අපිට දුරකථනය මගින් යහපත් මානව සම්බන්ධතාවය පවත්වා ගන්න පුළුවන්. අපි ගොඩක්ම විදේශ රටක ඉන්න කාට හරි දුර ප්‍රදේශයක ඉන්න කාට හරි අපි ගොඩක් දුරට දුරකථනයෙන් තමයි අමතන්නේ. ඒ මගින් අපිට යහපත් මානව සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න පුළුවන්. ඒ පිළිබඳව ඔයාලට විස්තර කරන්න පුළුවන්. ඒ වගේම ජංගම දුරකථනය අයහපත් ලෙසද භාවිත කරන්න පුළුවන්. ඒ වගේ මේක භාවිත කරන ආකාරය පිළිබඳව ඔයාලා ලියනවනම් ඒ පිළිබඳ ලියන්නත් පුළුවන්. අපිට මුහුණුපත කතා කරද්දී මුහුණුපත පිළිබඳව ඔයාලා දන්නවා. ඒකෙදි ගොඩක්ම වෙන්නේ අලුත් මිතුරන් සොයා ගැනීම හා හඳුනා ගැනීම. ඒ වගේම තොරතුරු හුවමාරුවක්. මේකෙදි යහපත් මෙන්ම අයහපත් ප්‍රතිඵලද තියෙනවා. ඔයාලා ඒ පිළිබඳ දක්වන ආකාරය අනුව වෙනස් වෙනවා. ඒ වගේම ඔයාලා ලියන්න පුළුවන් මුහුණුපත භාවිත කරන ආකාරය. ඒ වගේම විලාසිතා. විලාසිතා විවිධ ලෙස නව්‍යතාවයකින් ගොඩක් තියෙනවා. නමුත් අපි අපේ වයසට, අපේ සමේ පැහැයට, අපේ සිරුරේ ආකාරයට ඒ වගේම අපේ යන්න ස්ථානයන් පිළිබඳ හොඳ අවබෝධයකින් තමයි විලාසිතාවන් තෝරගන්න ඕන. ඒ වගේම අපේ ආර්ථිකයටත් ඒ විලාසිතා ගැලපෙන්න ඕන. මොකද මේ අපිට අඩු ආර්ථික මට්ටමක් තියනා නම් අපිට ගොඩක් මුදලක් වියදම් කරලා විලාසිතාවලට යොමු වෙන්න අවකාශය නැහැ. ඒ වගේම ඔයාලා ඉස්කෝලේ යන දරුවන් හැටියට ඒකෙදි අපි තෝරගන්න ඕන විලාසිතාවල් පාසලට ගැලපෙන විලාසිතාවන් විය යුතුයි. දැන් අපි පස්වෙනි ප්‍රශ්න පළවෙනි කොටස බලමු. ශ්‍රී ලංකාව තුල අධ්‍යාපනය සඳහා කැපවෙන ප්‍රධාන පැවිදි නිකායන් දෙකක් නම් කරන්න. මේකෙදි අපිට පැවිදි පූජක නිකායන්, සහෝදර නිකායන්, පැවිදි සහෝදරයන්ගේ නිකායන් යන තුන් කොටසටම අයත් දෙකක් වල ලියන්න පුළුවන්. අපි 10 වෙනි පාඩමේදී ඉගෙන ගන්නා පැවිදි දිවි පිළිබඳව ඒකෙදී අපි පැවිදි නිකායන් පිළිබඳ කතා කරනවා. ඒ වගේම ශ්‍රී ලංකාව තුළ අධ්‍යාපන සඳහා කැපවන ප්‍රධාන පැවිදි නිකායන් පිළිබඳව කතා කරනවා. ඒකෙන් දෙකක් වල ලියන්න පුළුවන්. සාමාන්‍ය නිමල මරිය නිකාය, සුරදූත පැවිදි නිකාය පිළිබඳව වල ලියන්න පුළුවන්. පහේ දෙවෙනි කොටස කතෝලික දහම් පාසලකින් සිදු කරන ප්‍රධාන සේවා තුනක් ලියන්න. මේකෙදී 17 වෙනි පාඩමේදී අපි ගිහි ධර්මදූත සේවය පිළිබඳ කතා කරනවා. ඒකෙදි කතෝලික දහම් පාසල් වලින් කරන කාර්යයන් පිළිබඳ කතා කරනවා. ඔයාලට ඔයාලත් කතෝලික දහම් පාසලකට යන නිසා ඔයාලටත් ඒ පිළිබඳ අත්දැකීම් ඇති. ඔයාලට ඒ කරුණු වලින් තුනක් ඔයාලට ලියන්න පුළුවන්. ඒ වගේම පොතේ සඳහන් වෙනවා ඒ කරුණු වලින් තුනක් ඔයාලට ලියන්න පුළුවන්. එකක් තමයි ස්වේච්ඡාවෙන් දරුවන්ට ඉගැන්වීම, ළමා දින පැවැත්වීම, බයිබල් දැනුම මිනුම තරඟ පැවැත්වීම, වසර අවසාන දහම් පාසල් පරීක්ෂණය පැවැත්වීම, දහම් ගුරුවරුන්ගේ දැනුම යාවත්කාලීන කිරීම, ජාතික දහම් ගුරු විභාග සඳහා දහම් ගුරුවරුන් සූදානම් කිරීම. මේකෙදි ඔයාලට දකින්න පුළුවන් කතෝලික දහම් පාසල්වල ගුරුවරුන් ස්වේච්ඡාවෙන් තමයි දරුවන්ට උගන්වන්නේ. ඒ වගේම ළමා දින පැවැත්වීම, ලෝක ළමා දින ඒවා යහපත් ලෙස උසස් ලෙස සමරනවා ඒ පිළිබඳ ලියන්න පුළුවන්. ඒ වගේම බයිබල් දැනුම මිනුම තරඟ බයිබලය පිළිබඳ දැනුම උකහා දක්වන්න දරුවන්ට අවස්ථාව දීලා තියෙනවා. ඒ වෙනුවෙන් දැනුම මිනුම තරඟ පවත්වනවා ඒ පිළිබඳ වල ලියන්න පුළුවන්. ඒ වගේම විශේෂ කාරණයක් තමයි වසර අවසාන දහම් පාසල් පරීක්ෂණයක් තියෙනවා. ඒ පිළිබඳව ඔයාලා ලියන්න පුළුවන්. ඒ වගේම දහම් ගුරුවරුන්ගේ දැනුම යාවත්කාලීන කිරීම. ඒ කියන්නේ දහම් ගුරුවරුන්ගේ දැනුම
එකතැනක තියෙන ඉඩහැර නොතබා ඔවුන්ගේ දැනුම යාවත්කාලීන කිරීම සඳහා සම්මන්ත්‍රණ මගින් ඔවුන්ගේ විෂය නිර්දේශ හරහා ඔවුන්ගේ දැනුම යාවත්කාලීන කිරීමට උත්සාහ ගන්නවා. ඒ වගේම ජාතික දහම් ගුරු විභාග සඳහා දහම් ගුරුවරුන් සූදානම් කිරීම ශ්‍ර දහම් පාසල් හරහා සිදුවෙනවා. පහේ තුන්වෙනි ප්‍රශ්නය තමා පොදු පූජකවරයන් ඔබට ලැබෙන දූත සේවා දියත් කිරීමට මේ සමයේ සම්ති සමාගම් වලට සම්බන්ධ වී ඔබ ඉටු කරන කාර්යයන් කරුණු පහකින් විස්තර කරන්න. මේකෙදි ඔයාලට ගොඩක් කරුණු ලියන්න පුළුවන්. මේ ඔයාලගේ අච්චුපතේ තියෙනවා 17 වෙනි පාඩමේදී අපි ඉගෙන ගන්නවා ගිහි ධර්ම දූත සේවය ගැන. ඒකෙදි අපි කතා කරනවා පොදු පූජකවරයන් ලැබෙන ධර්ම දූත සේවය දියත් කිරීමට මේ සමයේ සමිති සමාගම් වලට සම්බන්ධ වී අපිට කරන්න පුළුවන් කාර්යයන් පිළිබඳව. මේකෙදි මම කාර්යයන් කිහිපයක් දක්වන්නම්. ඒකෙන් පහක් ඔයාලට ලියන්න පුළුවන්. එකක් තමා සතිපතා දහම් පාසල් යාම. දහම් පාසල් තරඟ ක්‍රියාකාරකම් හා පරීක්ෂණ සඳහා මනා සූදානමකින් යුතුව සම්බන්ධ වීම. මරිය හමුදා මගින් ආරෝග්‍ය ශාලාවල රෝගීන් බැහැ දැකීම. අසරණයන්ගේ නිවෙස් බැහැ දැකීම. අවශ්‍යතා සොයා බැලීම හා ඉටු කිරීම. ජපමාලය හා දේවමාතා භක්තිය වර්ධනය කර ගැනීම. දිව්‍ය හෘදය සමිතිය මගින් ශුද්ධ පැය කිරීමට උනන්දු වීම. මසකට වරක් හෝ පාපොච්චාරණය කිරීම. තරුණ කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරයේ මගින් දේවරාජ්‍යයේ වටිනාකමින් හෙබි කිතුණයෙකු බිහි කිරීම. සාන්ත වින්සන්ද පාවුලු සමිතිය මගින් මහලු නිවාස ලදරු පාසල් සඳහා සහාය වීම. ඔයාලට ලියන්න පුළුවන්. වගේම 6 වෙනි ප්‍රශ්නයේ 1 වෙනි එක ශුද්ධ සභාපනිත තුලින් එක්වරු ශීලය රැකීමට නියම වන දින දෙකක් නම් කරන්න. අපි 21 වෙනි පාඩමේදී ඉගෙන ගන්නවා ශුද්ධ සභාවේ ශික්ෂා පාදයේ පාඩම. ඒකෙදි අපි එක්වරු ශීල රැකීම පිළිබඳව කතා කරනවා. එක්වරු ශීල රැකීමට නියම වන දින කිහිපයක් ගැන කතා කරනවා. ඒකෙන් ඔයාලට දෙකක් ලියන්න පුළුවන්. ඒ දින තමා අලුබදාදා, මහසිකුරාදා සහ අවුරුද්දේ සෑම සිකුරාදා දවසක්ම. 6 දෙවෙනි ප්‍රශ්නයේ ආත්මික පුණ්‍යක්‍රියා 3ක් ලියන්න. අපි 20 වෙනි පාඩමේදී ඉගෙන ගන්නවා ආත්මික හා ශාරීරික පුණ්‍යක්‍රියා ගැන. මේකෙදි ආත්මික පුණ්‍යක්‍රියා කියන්නේ අපේ ආත්මය උදෙසා අපි කරන යහපත් ක්‍රියා. ශාරීරික පුණ්‍යක්‍රියා කියන්නේ ශරීරය වෙනුවෙන් අපි කරන පුණ්‍යක්‍රියා. මේකෙදි ඔයාලට ආත්මික හා ශාරීරික පුණ්‍යක්‍රියා පිළිබඳ උදාහරණ ඔයාලගේ පෙළපතේ දක්වලා තියෙනවා. ඊට අමතරව ඔයාලට කරුණු කිහිපයක් හිතලා ලියන්න පුළුවන්. මම උදාහරණ කිහිපයක් කියන්න. පව්කරුවන් පාපයෙන් ගලවා ගැනීම, අඥානයින්ට ඉගැන්වීම, සැක ඇති අයට දැනුමුතුකම් දීම, දුකින් පෙළෙන්න සහනය දීම, නින්දා අපහාස විඳ දරා ගැනීම, වැරදි කමා කිරීම, ජීවතුන් හා මළවුන් වෙනුවෙන් යාඥා කිරීම. අපිට සාමාන්‍යයෙන් ආත්මික පුණ්‍යක්‍රියා ලේසියෙන් කරන්න පුළුවන් දේවල්, ඒවනට ගොඩක් අය නොකරන දේවල්. අපිට සිතීමෙන් වුණත් ආත්මික පුණ්‍යක්‍රියා කරන්න පුළුවන්. මේකෙදි අපිට පව්කරුවන් පාපෙන් ගලවා ගැනීම. පව්කරුවන් කියන්නේ අපිට සිරගේ ඉන්න අයම නෙමෙයි. අපිට අහන්න දකින්න හම්බෙනවා යම් යම් මන්ත්‍රව්‍ය වලට බැහැ වෙලා ඉන්න අය. ඔයාලගේ වයසම අය ඇති සමහර යාළුවෝ අයහපත්‍රියවන්ට නැඹුරු වෙලා ඉන්න අය. එයාලව අපිට ඒ පාපයෙන් ගලව ගන්න පුළුවන්. ජිසස් හන්සේ ගැන ඔවුන්ට කියලා දීලා ඔවුන්ට ඔවුන් යහපතට හරව ගන්න පුළුවන්. ඒ වගේම අඥානෙන් අනුවනේ ඔවුන්ට යහපත් දේ උගන්වලා ඔවුන්ගේ ප්‍රඥාව වැඩි දියුණු කරන්න පුළුවන්. ඒ වගේම සැක ඇති අයට දැනුමුතුකම් දීම. යම් පුජ්‍යලයන් ඉන්නවා ඔවුන් නිරන්තරයෙන්ම සැකය මත ජීවත් වෙන අය. ඔවුන්ට ඒ සැකය නැති කරලා අපිට ඔවුන්ට යහපත් දේ දීලා ඔන්න යහපත් මාර්ගයකට ගන්න පුළුවන්. ඒ වගේම දුකින් පෙළෙන්නට නිදහස දීම. අපිට කරන්න පුළුවන්
යම් යම හේිනා යම් ප්‍රශ්න නිසා දුකින් ඉන්නවා. සමහර විට දෙමෝපියන් ඇස නිසා, සමහර විට මුදල් නිසා, සමහර අයට ආර්ථික ප්‍රශ්න නිසා, සමහර අයට ඔය ඉගෙන ගන්න බැරි වීම නිසා, යම් යම් ප්‍රශ්න නිසා ඔවුන් දුකින් ඉන්නවා. අපිට ඔවුන්ට සමාදානය කියන්න පුළුවන්, ඔවුන්ගේ දුකට හුඟම් දෙන්න පුළුවන්, අපිට මොකක් හරි උපකාරයක් කරන්න පුළුවන්. ඒක තමයි අපි ආත්මික පුණ්‍යක්‍රියා විදියට හඳුනගන්නේ. ඒ වගේම නිന്ദා අපහාස විඳ දරා ගැනීම. සමහරක් අය ඉන්නවා, සමහරක් අය ඉස්සරහට ඉදිරියට යද්දී හොඳට ඉගෙන ගද්දී ඔවුන්ට යම් මුදල් ලැබෙද්දී නිന്ദා අපහාස කරන අය ඉන්න. නමුත් ඒ ඔවුන්ගේ නිന്ദා අපහාස විඳ දරාගෙන ඔවුන්ට ප්‍රතිවිරුද්ධව නැවත යමක් නොකර සිටිනවා නම් ඒකත් ආත්මික පුණ්‍යක්‍රියාවක් විදිහට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම වැරදි කමා කිරීම. සමහරක් අය අපිට විරුද්ධව වැරදි කරනවා. සිතීමකින් වුණත්, ක්‍රියාවකින් වුණත් වැරදි කිරීම අපිට දකින්න පුළුවන්. නමුත් අපි ඔවුන්ට ඔවුන්ගේ වැරදි කමා කරලා ජේසුස් වහන්සේ කුරුස ගසෙද්දීත් ජේසුස් වහන්සේට අපහාස කළාට ජේසුස් වහන්සේ උත්තර දෙමින් කිව්වේ පියාණන් වහන්සේගෙන් ඉල්ලුවේ ඔවුන් නොදැන කරන වරදට කමා වෙන්න කියලා. ඒ වගේ අපිටත් ඔවුන්ගේ වැරදි ඉවසමින් අපිට නිന്ദා අපහාස. ඒ වගේම ජීවතුන් හා මළුවන් වෙනුවෙන් යාඥා කිරීම. අපිට කරන්න පුළුවන් ජීවතුන් හා මළුවන් වෙනුවෙන් වැඩි වශයෙන්ම මළුවන් වෙනුවෙන් ජීවතුන් වෙනුවෙන් අපිට ගොඩක් යාඥා කරන්න පුළුවන්. අපේ සහෝදර සහෝදරයන්, අපේ දෙමෝපියන් ඔවුන් වෙනුවෙන් අපිට යාඥා කරන්න පුළුවන්. ඔවුන්ට සුවය ගෙන දෙන්නට, ඔවුන්ට සැනසීම ගෙන දෙන්නට, ඔවුන් සමාධානය ගෙන දෙන්න කියලා අපිට යාඥා කරන්න පුළුවන්. 6 කොටස තමයි මරිය බැතිය හා මරියතුමීට අප ගෞරව කිරීමට හේතු පහක් ඇසුරෙන් පුවත්පතකට ලිපියක් ලියන්න. වචන 150කට නොවැඩි. මේකෙදී අපි 23 පාඩමේදී මරිය බැතිය ගැන ඉගෙන ගන්නවා. ඊ පිළිබඳව ඔයාලට පුවත්පතකට ලිපියක් ලියන්න පුළුවන්. ඒ ලිපියේ වචන 150කට වැඩිය නැතිව 150ක් හෝ 150ට අඩුවෙන් ඔයාලට ලියන්න පුළුවන්. ඒකෙදි මරිය බැති වලට හඳුන්වන්න පුළුවන්. මරිය බැතියේ කොටස් පහක් ගැන අපි කතා කරනවා. පළවෙනි කොටස තමයි ගෞරව කිරීමට හේතු. අපි ගෞරව කිරීමට හේතු විදිහට අපි දක්වනවා. එතුමියට දේව පුත්‍රයන්ගේ මාතා වීමට ඇය සුදුසුකම් ලැබුවා. ඒ නිසා අපේට ගෞරව කරනවා. ඒ වගේම ජන්ම පාපයේ නිර්දෝෂීව පිළිසිඳ ගැනීම. ඇයගේ ජන්ම පාපයෙන් තොරව තමයි ඇය බිහි වුණේ. ඒ වගේම මවක් වුවත් දරු ප්‍රසූතියට පෙර හා පසු කන්‍යා භාවය ආරක්ෂා කර ගැනීම අපි එතුමියට ගෞරව කරන එක් කාරණයක් විදිහට ඒකත් දක්වන්න පුළුවන්. ඒ වගේම දේව වරප්‍රසාදයෙන් පූර්ණ වීම. ඒ වගේම සකල පාපයෙන් නිදොස් වීම. ආත්ම ශරීර පිටින් සුරලෝ වැඩීම. මේ කාරණා නිසා අපි ඇයට ගෞරව කරනවා. ඒ වගේම මරියතුමීගේ ස්වර්ගාරෝහණය පිළිබඳව, මරියතුමීගේ දර්ශනය වීම පිළිබඳව අපි කතා කරනවා. අපි මරියතුමීගේ ස්වර්ගාරෝහණය මෙන්ම මරියතුමී දර්ශනය වෙච්චි කිහිප අවස්ථාවක් ගැනම කතා කරනවා. ඒ අවස්ථාව පිළිබඳව අපිට කෙටියෙන් දක්වන්න පුළුවන්. ඒ වගේම මරියතුමීට ඔප්පු කරන සදාසරණ ප්‍රවාහය හා ජපමාලය පිළිබඳවත් අපිට විස්තර කරන්න පුළුවන්. ඒ වගේම පස්වෙනි කරුණ විදිහට උමියට ගෞරව කරමින් පවත්වන මංගල්‍යයන් පිළිබඳවත් අපිට කතා කරන්න පුළුවන්. මරිය බැතිය ගැන කතා කරද්දී මරිය තුමීට ගෞරව කිරීම පිළිබඳව කතා කිරිද්දී අපිට ගොඩක් විස්තර ලියන්න පුළුවන්. ඒ නිසා ඒ පාඩම චුට්ටක් වැඩිපුර කියවලා ඒකේ තියෙන ප්‍රධාන කරුණු චුට්ටක් මතක තියාගන්න. ගොඩම මරියතුමීගේ දර්ශනය වීම පිළිබඳ අපිට ලියන්න ආවොත් ඒක ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම අපි අවසාන ප්‍රශ්නය 7 ප්‍රශ්නයට යමු. මේකෙදි කියන්නේ පහත මාතෘකා අතරින් දෙකක් පිළිබඳ කෙටි සටහන් ලියන්න. මේකෙදි අපිට කොටස් පහක් තියෙනවා. ඒකෙන් ඔයාලට දෙකක් තෝරගන්න පුළුවන්. එකක් තමයි ලක්මිනියානු නවර ප්‍රතිහාරය. මේකෙදි අපි 10 පාඩමේදී ඉගෙන ගන්නවා. ජේසුස් වහන්සේගේ දූත මෙහෙවරගෙන ඒකෙදි ජේසුස් වහන්සේගේ පරීක්ෂාවන් පිළිබඳ, ඊට පස්සේ ජේසුස් වහන්සේ කළව ප්‍රාතිහාරයන් ගැන කතා කරනවා. ඒකෙදි මේ නගරයේදී ජේසුස් වහන්සේ කළව ප්‍රාතිහාර පිළිබඳ ඔයාලට ලියන්න පුළුවන්. ඒ වගේ තියෙන පුංචි පුංචි කතන්දර, ඒවා
කෙටි වලට මත තියාගෙන ලියද්දි ගොඩක් විස්තර කරලා ලියන්න පුළුවන්. ඒ වගේම දෙවෙනි එක තමයි පස්වන පනතහ ඊට විරුද්ධව ක්‍රියා. අටවෙනි පාඩමේදී අපි ඉගෙන ගන්නවා අටවෙනි පාඩමේදී අපි ඉගෙන ගන්නවා සීනයි ගිවිසුම මේකෙදි අපි ඉගෙන ගන්නවා දස පනත ගැන නික්මයන් පොතේ සඳහන් වෙන දස පනත ගැන මේකෙදි අපි පනත් දෙකක පනත් 10 කොටස් දෙකකට වෙන් කරනවා එකක් තමයි දෙවියන් වහන්සේ වෙත අපගේ යුතුකම් සහ අසල්වැසියන් වෙත අපගේ යුතුකම් මේකෙදි පස්වෙනි පනත අයිති වෙන්නේ අසල්වැසියන් වෙත අපගේ යුතුකම් කියන එක මේ පස්වෙනි පනත තමයි මිනි නොමරව මේකට අපිට විරුද්ධව කරන ක්‍රියා අපිට කිහිපයක් දක්වන්න පුළුවන් ජේසුස් වහන්සේ මේ පනත මගින් කියන්නේ අසල්වැසියන් වෙත අප කරන යුතුකම් මේකෙදි පස්වෙනි පනත මිනි නොමරව මේට විරුද්ධ අපිට ඇත්තට මිනි මැරීමට උත්සාහ කිරීම සිතින් හෝ මිනි මැරීමට අපි සැලසුම් කරනවා නම් අපි කාව හරි පොළඹ වෙනවා නම් අපි කාට හරි ඒ ලෙස තර්ජනය කරනවා නම් ඒව තමයි මේ පනතට විරුද්ධ අපි කරන ක්‍රියා අපි මේ දේ අත් දෙකෙන් කරත් අපි සිතින් යම් දෙයක් කාව හරි මරන්න හිතුවත් ඒක මේ පනතට විරුද්ධව කරන ක්‍රියා විදිහට අපිට ලියන්න පුළුවන් ඒ වගේම තුන්වෙනි ප්‍රශ්නේ තමයි චතාරික සමය මේකෙදී අපි ආගමන සමය හා චතාරික සමය කියලා ඉගෙන ගන්නවා මේකෙදී ඔයාලට චතාරික සමය පිළිබඳ කෙටියෙන් ලියන්න පුළුවන් ඒ වගේම හතරවෙනි එක තමයි එසකියල්ගේ කැඳවීම අපි තුන්වෙනි පාඩමේදී ඉගෙන ගන්නවා දිවසූරුන් ගැන මේකෙදි ප්‍රධාන දිවසූරුන් තුන්දෙනෙක් ගැන කතා කරනවා ඒකෙදි යසායා යෙරමියා සහ එසකියාගේ එසකියල් ගැන අපි ඉගෙන ගන්නවා මේකෙදි එසකියල්ගේ කැඳවීම ගැන අපිට එසකියල් පොතේ ශුද්ධ බයිබල් එසකියල් පොතේ අපිට කියවලා දැනගන්න පුළුවන් ඒ පිළිබඳ කතා කිරීමේදී ජිස් වහන්සේ එසකියල්ව තෝරාගෙන තියෙන්නේ ජෙස්සහන්සේ ඔහුගේ කැඳවීම දක්මින් කියන් මෙහෙමයි මට විරුද්ධ කැරලි ගැසූ කැරලිකාර ජාතියක් වන ඊශ්‍රායල් වෙරුන් වෙත මම ඔබ යවමි එස කියල් ඇත්තරම් බලවන්තෝ දිවසිවරේ ඔහුගේ කැඳවීමත් ඔහුගේ කැඳවීම සංකේතයක් විදිහට ජෙස්සහන්සේ දෙන්නේ මනුෂ්‍ය පුත්‍රයා මේ පොත අනුභව කරගොස් ඊශ්‍රායල් වංශයට කතා කරන්නයි කියා එස කියල්ට පොත අනුභව කරන විට ඔහුගේ කටට මී පැණිමෙන් මිහිරි විය. දිව්‍යන් වහන්සේ ඔහුට කැඳවීම බාර දුන්සේක. ඔහුගේ ඇදහිල්ල ගැඹුරු ඇදහිල්ලක් හා උදාර චින්තන ශක්තියකින් හැබි විය. ඒ වගේම එසකියල්ගේ පණිවිඩය ගෙන ගියේ බැබිලෝනීය විප්‍රවාසගත ජනතාව තුළ නව බලාපොරොත්තුවක් ඇති කරමින් ඊශ්‍රායල් ජාතිය නැවත හැරියම් පිළිබඳව විශ්වාසයෙන් කතා කිරීමට ජෙස් වහන්සේ විසින් ඔහු කැඳවා ගත්තා. ඒ වගේම පස්වෙනි එක තමයි යම යදමේ ආරම්භය හා විකාශය. අපි 24 වෙනි පාඩමේදී ඉගෙන ගන්නවා යම යදම පිළිබඳව. යම යදම ආඥා කරන යම ආකාර හතරක් තියෙනවා. ඒ තමයි උදේ යාමේ, දිවා යාමේ, සවස යාමේ සහ රාත්‍රී යාමේ. ඒ වගේම යම යදමේ ආරම්භය හා විකාශනය පිළිබඳව ඔයාලට 24 වෙනි පාඩමේම උගන්වනවා ඒකෙදී ලොකු විස්තරයක් තියෙනවා ඒක තමයි යාම යදුම අලුත් යදුමක් නොවේ ජුදා ජනතාව ධර්මශාලාවල යාඥා කිරීම සඳහා ගීතිකා වලින් ගීතිකා භාවිතා කළහ ඒවා ගායනා කළා ජෙසුස් වහන්සේ හා උන්වහන්සේගේ ශ්‍රාවකයෝද ධර්මශාලාවලදී මෙම යදුම් වලට සහභාගී වුණා එම සම්ප්‍රදාය අනුකරණය කරමින් යාම යදුම සකස් වී ඇත අපොස්තලික යුගයේදී කිතුනෝ නිශ්චිත වේලාවකදී යාම යදුමට සහභාගී විය පසු කාලයේදී රදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් සියලුම ගිහි පැවිදි හා පූජක සදහැවතුන්ගේ සහභාගීත්වයෙන් මෙම යදුම ඉතා ගාම්භීරව සිදු කර ඇත යාම යදු සම්ප්‍රදාය ජෙරුසලමේ තිබූ බව ඉස්මානිය ජාතික පැවිදි කාන්තාවක වූ එපේරි ක්‍රිස්තු වර්ෂ 381 හා 384 ජෙරුසලමේ සිටියදී ලියන ලද පොතෙහි සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම 4 වන සියවස ආගමික නිදහස ලැබීමෙන් අනතුර තාපස නිකායන්ගේ වර්ධනයක් සිදුවීම නිසා යාම යදුවේ
රදගුරු තුමන්ලාගේ නායකත්වයෙන් ආසන දෙව්මැදුර තුළ කිතුණු සංඝ විසින් යදින ලද යාම යදුම ආසන දෙව්මැදුර යාම යදුම ලෙසද තාපසාරාමවල හුදකලා වූ තාපස සංඝ යදින ලද යාම යදුම තාපසාරාම යදුම ලෙසද හඳුන්වල ලැබීය. පැවිදි නිකායන් තුළ යාම යදුමේ සරල බව අහෝස වී එය සංකීර්ණ යදුම බවට පසු කාලයකදී පත්විය. යද්‍ය යුතු යාම සංඛ්‍යාවද දැරිය නොහැකි තත්ත්වයකට පත්විය. එවිට ගිහියන් යාම යදුමෙන් ඉවත් වූයේ ගිහියන් සඳහා යාම යදුම වෙනුවට වෙනත් යාඥා ආදේශක ලෙස ඉදිරිපත් වුණා. උදා දිවාහා සැඳෑ යාම යදුම වෙනුවට එම අවස්ථාවල තුන් කාල ආරාධනාව හඳුන්වා දුන්නා. ජපමාලයේද යාම යදුම වෙනුවට ගිහියන් කළ යදුමක් ලෙස දක්වන්න පුළුවන්. ඒ වගේම අභාග්‍යයකට මෙන් යාම යදුම තාමත් ප්‍රායෝගිකව පූජකහ පැවිදියට සීමා වීලා තියෙනවා. ඒ අතරම ගිහි ජනතාව අතරේ බොහෝ දෙනෙක් මේ පිළිබඳ නොදනිති. එහෙත් අඛණ්ඩව දිනපතා පවුලක් ලෙස හෝ ආයතනයක් ලෙස මේසම් පවුලේ කොට්ටාස ලෙස හෝ පෞද්ගලිකව යාම යදුම යාඥා කළ මේ ලෙසෙන් තමා යාම යදුමේ ආරම්භය හා විකාශනය පිළිබඳ ඔයාලගේ අචුපතය දක්වන්නේ. ඒ පිළිබඳ ඔයාලට චුට්ටක් කියවලා දෙතුන් පාරක් කියවට පස්සේ ඒක චුට්ටක් මතක හිටිනවා. ඊට පස්සේ ඔයාලට මේ පිළිබඳ කෙටි සටහනක් ලිව්ව හැකි. මේකේ කොටස් පහක් තියෙනවා. කොටස් දෙකයි තෝරගන්න ඕන. ඒ නිසා ඔයාලට මේ කැමති ලේසි දෙකක් ඔයාලට මතක තියෙන හොඳම දෙකක් තෝරගෙන ඒ පිළිබඳ කෙටි සටහන් ලියන්න පුළුවන්. මෙතනින් අපේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරලා ඉවරයි. හැමෝටම ස්තුතියි.